පිංගතුනි ඔබ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව හිතා. අංගුලිමාල ඇඟිලි කැපුවා, මිනී මැරුවා, ඔය වගේ කතා අපි බොහෝ වෙලාවට පුංචි කාලේ ඉඳන් අංගුලිමාල කියන්නේ බොහෝම දරුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේ දමනය කරා රහත් වුණා. එතකොට මේ කතා ටික අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවා. දහම් පාසල් ගියත් ඉස්කෝලේ ගියත් සමහර වෙලාවට අංගුලිමාල මහරහතන් වහන්සේගේ නම කියනකොටම මතක් වෙනවා. හැබැයි උන්වහන්සේගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් කාරණා, ජීවිතේ මොන තරම් වැරදි අඩුපාඩු තිබුණත් වීරියෙන් සියල්ල වෙනස් කරලා අනිත් පැත්ත හරවන්න පුළුවන් කියන කාරණේ අපි අපේ ජීවිතවලට ගලප ගන්න දක්ෂ වෙලා නැහැ. පිංගතුනි, අංගුලිමාල හාමුදුරන්ගේ මනස ගැන හිතන්න. උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ උන්වහන්සේ හිත හදාගත්තා, මම ආර්ය ජාතිය ඉපදුණා. අපේ ජීවිතේ අපිට අලුතෙන් ඉපදුණා කියලා යම් තැනකින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. පරණ වැරදි ඔක්කොම අතහැරලා මම අද ඉඳන් නිවරදි වෙනවා. ඒක හරියට බුද්ධ ශාසනය තුල අලුත් උපතක් ලැබුවා වගේ. අරියා ජාතියා ජාතු, මම ආර්ය ජාතිය ඉපදිනා. අංගුලිමාල් හාමුදුරුව උන්වහන්සේ දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක් ළඟ කරපු සත්‍යක්‍රියාව, කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක් කියලා. දැන් බලන්න, ඒ තරම් මේ බුද්ධ ශාසනය බුදුහාඳුර මුණ ගැහෙන්න කලින් මහා දරුණු අපරාධකාරයෙක් වෙච්ච, මිනිමරුවෙක් වෙච්ච, දහස් ගණනක් මිනිසුන් තමන්ගේ අතින් කඩුවෙන් කොටලා මරලා ඇඟිලි කපපු, ඒ තරම් අකුසල් කරපු මේ අංගුලිමාල නම් වූ මහා දරුණු අපරාධකාරයට පුළුවන් වුණා මේ බුද්ධ ශාසනය තුළ පුංචි සතෙක්වත් මරන්නේ නැති උතුම් සීලවන්ත ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා, මෛත්‍රියෙන් හිත පුරෝගෙන මොනතරම් කරදර බාධා අවහිර ආවත් මෛත්‍රියම හිතේ පවත්වගෙන කාටවත් වෛර කරන්නේ නැතුව කල්පයක් බලවත් සත්‍යක්‍රියාවක් කරන්න උන්වහන්සේට පුළුවන් වුණා. පිංගතුනි, අංගුලිමාල හාමුදුරන්ගේ සත්‍යක්‍රියාවේ ප්‍රයෝජන ප්‍රතිඵල ඔබත් ඔබේ ජීවිතේ ලබලා ඇති. අදටත් ඔබ අම්මා කෙනෙක් නම්, ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඔබ දන්නවා දරුවෙක් ලැබෙන්න ඉන්න වෙලාවේ ඒ අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ඔබ ලබලා ඇති. සමහර වෙලාවට ඔබේ අම්මා ඔබ ලැබෙන්න ඉන්නකොට ඒ අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ලබලා ඇති. අවුරුදු 2560 ගාණක් ගත වුණත් අදටත් ඒ අංගුලිමාල මහරහතන් වහන්සේව සිහි කරලා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ අම්මලා ඒ ආශිර්වාදය අදටත් ලබනවා. ඒ තරම් බලවත් සත්‍යක්‍රියාව. ඒ තරම් බලවත් සත්‍යක්‍රියාව තුළ සඳහන් වෙන්නේ මොකද්ද? අංගුලිමාල හාමුදුරන්ගේ සත්‍යක්‍රියාවේ සඳහන් වෙන්නේ උන්වහන්සේ අර දරුවා ලැබෙන්න ආසන්න මරණාසන්න වෙච්ච අම්මා ළඟට ගිහිල්ලා කිව්වේ, යතෝහම් බගිනි, බගිනි කියන්නේ නංගී, නැගණී, අරියාය ජාතියා ජාතෝ, නංගී, මම ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් සංචිච්ච පානං ජීවිතා වෝරෝපේත, දැන දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කළා නැහැ. තේන සච්චේන, මේක සත්‍යක්මයි. සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාති, මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා, සුවසේ ඔබේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කර. දැන් බලන්න, මේ සත්‍යක්‍රියාවේ සඳහන් වෙන දේ, මං හොරකම් කරේ නැහැ කියලාවත්, මම වැරදි කාම සේවනයේ දීලා නැහැ, මං බොරු කියලා නැහැ, මම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරලා නැහැ, එක්කම වෙනත් වැරද්දක් කරලා නැහැ කියලා නෙමෙයි. මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න කලින් දහස් ගණන් මිනී මරපු කෙනා, බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් මම පුංචි සතෙක්වත් මගේ යතින් ජීවිත හානියක් වෙලා නැහැ. මේක සත්‍යක්මයි. මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා, සුවසේ දරුවා බිහි වේවා කියලා ඒ සත්‍යක්‍රියාව කරේ. දැන් බලන්න, ඒ තරම් දරුණු අපරාධකාරයෙකුට පුළුවන් වුණා මේ බුද්ධ ශාසනය තුළ පුංචි සතෙක්වත් මරන්නේ නැති සීලවන්ත කෙනෙක් බවට ජීවිතේ සම්පූර්ණ වෙනස් කරගන්න.